ඇතතීතේ පටන් මානවයා විස්මයජනක අපූර්ව වූ නිර්මාණ බිහි කළ අතර ඒ හරහා ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් අපූර්වවට පැහැදිලි වුණා. එවන් විස්මයජනක නිර්මාණ ලෝක පුදුම ලෙසින් හඳුන්වන අතර ඒ අනුව ලෝකයේ බිහි වූ ප්‍රමුඛතම නිර්මාණ හතක් ලෝක පුදුම හත ලෙසින් නාමකරණය වෙනවා. මෙලෙස ලෝකයේම පවතින විස්මිත නිර්මාණ අතුරින් New Open World Corporation නම් ස්වාධීන කඩයමක් විසින් ලෝක පුදුම හතක් තෝරා ගැනීමට කටයුතු කළා. ඒ අනුව ඒ සඳහා සුදුසු නිර්මාණ 65ක් ඉදිරිපත් වූ අතර ඉන් අනතුරුව එය නිර්මාණ 21ක් දක්වා අවම වුණා. ඒ නිර්මාණ 21 අතුරින් තමන් කැමති නිර්මාණවලට ඡන්දය දීමේ වරම ලෝකවාසී ජනතාවට බාර කිරීමට මේ කණ්ඩායම තීරණය කළ අතර ඒ අනුව වසර 6ක් පුරා දුරකථනය හා අන්තර්ජාලය ඔස්සේ එක් පුද්ගලයෙකුට එක් ඡන්ද අවස්ථාව බැගින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ජනතාවට හිමි වුණා. අවසානයේදී මිලියන 100කට අධික ජනතාවකගේ මනාපයෙන් 2007 වසරේදී පෘතුගාලයේ ලිස්බන් නුවර පැවති උත්සවයකදී ලෝක පුදුම හත ප්‍රකාශයට පත් කළා. එලෙස ප්‍රකාශයට පත් වූ ලෝක පුදුම හත පිළිබඳව දැන් විමසා බලමු. අංක 1 බ්‍රසීලයේ රියෝ ද ජනෛරෝහි පිහිටි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව. ප්‍රංශ මූර්ති ශිල්පියෙකු වන පෝල් ලැන්ඩ්වස්කි විසින් 1931 වසරේ නිර්මාණය කර ඇති මේ ප්‍රතිමාවේ උස මීටර් 38ක්. ටිචුකා වනාන්තරයේ පිහිටි කොර්කොවාඩෝ කඳුමුදුනේ ඉදිකර ඇති මේ ප්‍රතිමාව ස්වීඩනයෙන් ගෙන්වන ලද පාෂාණ භාවිතයෙන් හා කොන්ක්‍රීට් භාවිතා කරමින් නිමවා තිබෙනවා. මෙට්‍රික් ටොන් 635ක පමණ බරකින් මෙම ප්‍රතිමාව යුක්ත වෙනවා. ප්‍රතිමාව සඳහා සැලැස්මක් තෝරා ගැනීමේදී විවිධ අදහස් මතුව අතර ක්‍රිස්තියානි කුරුසය ප්‍රතිමාවට නැගීම ඉන් එකක් වූ අතර අනෙක් අදහස වූයේ ජේසුස් වහන්සේ ලූක ගෝලයේ අතටගෙන සිටින ආකාරයට පිළිරුව නිර්මාණය කිරීමයි. කෙසේ නමුත් අවස්ථානයේදී පිළිරුව නිර්මාණය කිරීමේ තේමාව බවට පත් වූයේ ජේසුස් වහන්සේ සියල්ලන්ටම ආදරය කරන බව හා ඔහු වෙත පැමිණෙන සියල්ලන්වම වැළඳ ගන්නා බව විදහා දැක්වෙන පිළිරුවයි. 2008 වසරේ සිදු වූ තදබල අකුණු ප්‍රහාරයකින් ප්‍රතිමාවට හානි සිදුවීම හේතුවෙන් ඒ සඳහා ක්‍රමවත් අකුණු සන්නායක පද්ධතියක්ද සවි කෙරුණා. බ්‍රසීලයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන මෙම පිළිරුව මුළු මහත් ලෝකයේම ක්‍රිස්තියානි සංකේතයක් ලෙසින් හඳුනාගත හැකි. අංක 2 චීන මහා ප්‍රාකාරය. නැගෙනහිර චීනයේ කහමුහුද ප්‍රදේශයේ සිට මොංගෝලියාවේ බටහිර සීමාව දක්වා විහිදී ඇති චීන මහා ප්‍රාකාරය මිනිස් දෑතින් නිම වූ විස්මයජනක නිර්මාණයක් ලෙසින් ලෝ සුපතලයි. චීන අධිරාජ්‍යයේ උතුරු සීමාවට නිරන්තරයෙන් එල්ල වූ මොංගෝලියානු ආක්‍රමණවලින් ආරක්ෂා වීම සඳහා මෙම ප්‍රාකාරය ඉදිකරන්නට ඇතැයි සැලකෙනවා. කිලෝමීටර් 6400ක දිගින් යුක්ත වන මේ ප්‍රාකාරය පාෂාණ හා පස් භාවිතයෙන් නිර්මාණය කර තිබෙනවා. මෙහි දල හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර අතීතයේ මිලියනයකට අධික පිරිසක් මෙහි මුර සේවයේ යොදවා තිබූ බවට තොරතුරු වාර්තා වෙනවා. ප්‍රාකාරයේ පළලම ප්‍රදේශය මීටර් 9ක් පමණ වන අතර උසින් වැඩිම ප්‍රදේශය මීටර් 8කින් යුක්ත වෙනවා. මේ අපූර්ව වූ චීන මහා ප්‍රාකාරය 1987 වර්ෂයේදී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කෙරුණේද මෙහි ඉදිකිරිවල ඇති ලෝ මවිත කළ සුවිශේෂීත්වය නිසාමයි. අංක 3 ඉතාලියේ කොලෝසියම. රෝම අධිරාජ්‍යයේ බල පරාක්‍රමය සංකේතවත් කිරීමට නිර්මාණය කර ඇති කොලෝසියම රෝම නගරයට සැතපුම් කිහිපයක් නිරිත දිගට වන්නට පිහිටා තිබෙනවා. මෙය සුවිසල් ප්‍රේක්ෂකාගාරයක් වන අතර එහි ප්‍රේක්ෂකයන් 50,000කට පමණ ආසන පහසුකම් පැවති බවට වාර්තා වෙනවා. මෙහි කලින් කලට පැවත් වූ තරඟකාරී ම්ලේච්ඡ සටන් ක්‍රම නැරඹීමට මිනිසුන්ට නොමිලේ ඇතුළු වීමට හැකියාව පැවති බවටද සඳහන්.
විනෝදකාමී පාලකයන්ගේ හා වංශාධිපති රදළ පැලැන්තීන්ගේ සතුට පිණිස පැවැත්වූ මෙම අමානුෂික ක්‍රීඩා හේතුවෙන් සතුන් 5000ක් පමණ හා මිනිසුන් ලක්ෂ 4කට අධික පිරිසක් මරණයට කැප වී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 217 දී අකුණු සැර වැදීම හා ගිනි ගැනීම හේතුවෙන් කොලෝසියම දරුණු ලෙස විනාශයට පත් වූ අතර ඒ අනුව මෙහි දැව වලින් සාදන ලද ඉහළ මාලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. කෙසේ නමුත් අදටත් මේ ප්‍රතාපවත් කොලෝසියම ඉතාලියේ සංචාරක කර්මාන්තයේ කේන්ද්‍ර ස්ථානයක් බවට පත් වෙනවා. අංක 4 පෙට්‍රා නගරය. ජෝර්දානයේ සංකේතය ලෙසින් හැඳින්වෙන පෙට්‍රා නගරය ජෝර්දානයේ මාන්හි පිහිටි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු නගරයක්. අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති මේ නගරය කාන්තාර දේශගුණ තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිමවා තිබීම විශේෂත්වයක්. ක්‍රිස්තුපූර්ව 9වන සියවසේ සිට ක්‍රිස්තුපූර්ව 40 දක්වා රජ කළ ඇරේටස් රජුගේ පුරාතන නැබට්‍යානු රාජධානියේ අගනුවර වී ඇත්තේද පෙට්‍රා නගරයයි. පිහිටි ගලෙහිම නිර්මාණය කර ඇති ගොඩනැගිලි මෙහි ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂී ලක්ෂණයක් ලෙසින් හඳුනාගත හැකි. ස්විස්රලන්ත ජාතික ජොහන් ලුඩ්වික් නැමැත්තා විසින් පළමු වරට ලොවට හෙළි කරන ලද මේ අපූරු පෙට්‍රා නගරය 1985 වර්ෂයේදී යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙසින් නම් කර තිබෙනවා. අංක 5 පීරුහි මාචු පිචු බලකොටුව. දකුණු ඇමරිකාවේ ඇන්දෙස් කඳුමුදුනේ පිහිටා ඇති මේ බලකොටුව ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ ඉන්කාවරුන් විසින් ගොඩනගන ලද පෞරාණික බලකොටුවක් ලෙසින් සැලකෙනවා. මීටර් 2430ක් පමණ උසින් පිහිටි කඳු වළල්ලක් මත ඉදි වූ මෙම බලකොටුව ඉන්කා ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කර තිබෙනවා. මදින ලද වියලි ගඩොලින් නිමකර ඇති මෙම ගොඩනැගිලිවල ගඩොල් එකිනෙක සවිකිරීමට බදාම භාවිතා කර නොතිබීම විශේෂත්වයක්. මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය කඳු මුදුනට රැගෙන ගියේ කෙසේද යන්න තවමත් විසඳා ගැනීමට නොහැකි වූ අභිරහසක් බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් ස්පාඤ්ඤ ජාතික හමුදා විසින් බෝ කරන ලද වසූරිය රෝගයෙන් බේරීම සඳහා ඉන්කාවරු මාචු පිචු බලකොටුව හැරදමා යන්නට ඇතැයි විශ්වාස කරනවා. අංක 6 ඉත්සා පූජනීය නගරය. කොලොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මයන්වරු විසින් ඉට්සා නගරයේ නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙනවා. ඈත අතීතයේදී මෙම භූමියේ ගොඩනැගිලි 100කට ආසන්න ප්‍රමාණයක් ඉදිකර තිබුණු බවට සාක්ෂි හමුවන නමුත් මේ වන විට ඉතිරිව පවතින්නේ ඉන් ගොඩනැගිලි 30ක් පමණ වූ සුළු ප්‍රමාණයක්. 7වන හා 10වන සියවස්වලට අයත් මෙම නටබුන් වලින් 7වන සියවසෙහි ඒවා ඓතිහාසික මායා ශිෂ්ටාචාරයටත් 10වන සියවසේ අගභාගයේ සිට 13වන සියවස මුල් භාගයට අයත් වෙන නටබුන් මායා ශිෂ්ටාචාරයට අයත් බවත් ඇතමුන්ගේ අදහසයි. ඒ අනුව 2007 වසරේදී ඉට්සා නගරය ලෝක උරුමයක් ලෙසින් යුනෙස්කෝව නම් කරනවා. අංක 7 ඉන්දියාවේ තජ්මහල. මුගල් රාජ පරම්පරාවේ 5වන පාලකයා වූ ෂාජහාන් අධිරාජයා තමා අතිශයින්ම ආදරය කළ මුම්තාස් දේවියගේ අභාවයෙන් පසු ඇගේ දේහ තැන්පත් කිරීමට නිර්මාණය කළ අද්විතීය සිහිවටනයයි තජ්මහල. කිරිගරුඩෙන් ඉදිකර ඇති මෙම ප්‍රාසාදය ඉන්දියාවේ යමුනා නදී තීරයේ ආසන්නයේ අතිශයින් සුන්දර පරිසරයක ඉදිකර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1632 දී වැඩ ආරම්භ කරන ලද මෙහි සම්පූර්ණයෙන්ම වැඩ නිම කිරීමට වසර 18ක පමණ කාලයක් ගත වූ බවයි සඳහන් වන්නේ. ලෝකයේ නොයෙක් ප්‍රදේශවලින් රැගෙන ආ වටිනා මුතුමැණික් හා රංකම් වලින් ප්‍රාසාදය අලංකාරවත් කර ඇති අතර ඊට ඇතුළු වීමට රතු වැලි ගලින්ම කැටියම් කළ ආරක්කුවක්ද පිහිටා තිබීම විශේෂත්වයක්. මේ විස්විත නිර්මාණයෙන් ඉන්දියාවේ සංචාරක කර්මාන්තයේ නිම්වලලු තව තවත් ප්‍රසාරණය වුණා.